ඉතින් යාළුවනේ අද අලුත් වීඩියෝ එකකින් අරන් ආවිල්ලා තියෙන්නේ ඔයාලා මුලින් දැක්ක වගේම ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ වගේම ෆොටෝ එඩිටින් වීඩියෝස් මගේ channel එකේ ගොඩක් දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝත් මගේ channel එක ඇතුළට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙනම් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු අද වීඩියෝ එක කොහොමද ෆොටෝ එක එඩිට් කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store එක ඕපන් කරගන්න. Play Store එක ඕපන් කරගෙන ඔයාලා සර්ච් කරන්න ඕන Pixel Lab කියන app එක. ඔයාලට මේ විදිහට app එක බලා ගන්න පුළුවන්. මෙතෙන් download දෙන්න. මම දැන්ටම download කරන් තියෙන හින්දා මෙතෙන් open දෙනවා. Open දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට app එක open කරාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා මුලින්ම කරන්න ඕන delete icon එක touch කරලා මෙතන new text කියන එක delete කරගන්න එක. ඉතින් ඊට පස්සේ ආන්නේ දකුණු පැත්තේ උඩ කෙළවරේ 33ක් තියෙනවා. ඒ 33 touch කරලා මෙතන image size කියන එක දෙන්න. Image size එක දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් YouTube thumbnail කියන මේක දීලා මෙතන okay දෙන්න. ඊට පස්සේ image එක size එක YouTube thumbnail වලට හැරනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ තියෙන්නේ ඔයාලා ළඟ තියෙන PNG photo එකක් මේකට add කරගන්න එක. මම ළඟ තියෙන PNG photo දෙකක් මේකට add කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේ වගේ PNG photos ඔයාලට Google එකෙන් download කරගන්න පුළුවන්. Google එකේ search කරලා බලන්න PNG කියලා ගහලා. එතකොට මේ විදිහට එනවා photos. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන background එක මකා ගන්න එක. මෙතන erase color කිනු touch කරලා මෙතන tick එක දාන්න. Tick එක දාලා මේ විදිහට සුදු පාට වුණොත් background එක ඔයාලා මෙතනින් මේක වැඩි කරගන්න. full වැඩි කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒක නැති කරගන්න. ඊට පස්සේ තවත් සාමාන්‍ය මට්ටමකින් තිබ්බොත් ඔයාලට smooth edge කියන එකෙන් පුළුවන් ඒ ටික නැති කරගන්න. ඒ ටික හදාගෙන ඔයාලා හරි ලකුණු touch කරන්න. තමන් කැමති PNG ප්‍රමාණයක් මේකට add කරගන්න පුළුවන්. මම තව එකක් add කරලා පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට තව ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්නවා. ඒකත් කලින් එක වගේම ඔයාලට පුළුවන් ඉරස් කලර් කියන එකට ගිහිල්ලා ටික් එක දාලා මෙන්න මේක ගානට ඇඩ්ජස් කරගන්න මේ විදිහට කලර් එක. ඇඩ්ජස් කරාන මේක සයිස් එක අඩු වැඩි කරලා ඔයාලට පුළුවන් හරි ලකුණු ටච් කරලා මේක ප්ලේස් කරගන්න. ඉතින් යාළුවෝ ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මෙතන කැපිටල් A අකුරක් පේනවා. ඒක උඩ ටච් කරලා මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න එක. මම දැන් කියන්නම් කොහොමද ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඔයාලා ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න මෙතන එඩිට් කියන එක දීලා ඉංග්‍රීසි ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සිංහල ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා නම් මෙන්න මේ විදිහට කරන්න. ඔයාලගේ ෆෝන් එකේ Chrome browser ඕපන් කරගෙන මෙන්න මේක ඔයාලට පුළුවන් ඒකේ ටයිප් කරලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ සයිට් එකකට එන්න පුළුවන්. ඔයාලට මෙතන පුළුවන් Unicode කියලා තියෙන තැනින් ඔයාලට අවශ්‍ය දේ ටයිප් කරගන්න සිංහලෙන්. ඉතින් යාළුවෝ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි සිංහලෙන් ටයිප් කරපු එක ඉංග්‍රීසි අකුරු වර්ගයකට කන්වර්ට් වෙලා තියෙනවා. ඔයාලා මේක ෆුල් සිලෙක්ට් කරගෙන මෙතනින් කට් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. කට් කරන ආපහු ඔයාලා Pixel Lab app එකට යන්න. Pixel Lab app එකට ගිහිල්ලා මෙතන edit කියලා තියෙන එකට ටච් කරන්න. ඊට පස්සේ එන එක මෙතනින් මකා ගන්න. මකාගෙන අපි අර කට් කරන්න ආපු එක මෙතනට paste කරන්න ඕනේ. මෙතනට paste කරන ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ යන්න ඔයාලට තියෙන්නේ මේක තනි පේලියකට හදාගන්න එක. මෙතන දකුණු පැත්තේ ඩොට් එකෙන් අල්ලලා මේ දකුණු පැත්තට ඇද්දාට පස්සේ ඔයාලට පුළුවන් මේක තනි පේලියකට මේ විදිහට හදාගන්න. ඉතින් යන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කලර්ස් කියන එකට ගිහිල්ලා මේකට බ්ලැක් කලර් එක දෙන්න. මම මේ විදිහට බ්ලැක් කලර් එක දීලා හරි ලකුණු ටච් කරනවා. ඉතින් යන්න ඊට පස්සේ තියෙන ඔයාලට ෆොන්ට් එකක් දාගන්න. ඔයාලා ඉංග්‍රීසියෙන් ටයිප් කරපු ෆොන්ට් එකක් දානවා නම් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ෆොන්ට් වර්ග ගොඩක් තියෙනවා මේ ඇප් එකෙම දීලා. මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඉංග්‍රීසියෙන් ඔයා මොකක් හරි ටයිප් කරගත්තා නම් ඒ ෆොන්ට් එක වෙනස් කරගන්න. සිංහල අවශ්‍ය නම් ඔයාලා යන්න මෙතන මයි ෆොන්ට් කියන එකට. ඊට පස්සේ ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකේ තියෙන සිංහල ෆොන්ට් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා ළඟ සිංහල ෆොන්ට් නැත්නම් ඔයාලට පුළුවන් ඒකත් Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ලේසිම විදිහට ඩවුන්ලෝඩ් කරගන්න හැටි මම වීඩියෝ එකේ ඉස්සරහදි කියන්නම්. ඉතින් මේ විදිහට මගේ තියෙන සිංගල් ෆොන්ට් එකක් මම දාගන්නවා මේකට. ඊට පස්සේ ආන්නේ මේ ෆොන්ට් එක තමන්ට කැමති සයිස් එකකින් හදාගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ අයිකන් එක ටච් කරලා ට්‍රාන්ස්පරන්ට් කියලා එකක් තියෙනවා. ඒ ට්‍රාන්ස්පරන්ට් කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මේ ෆොටෝ එක සේව් කරන එක. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක සේව් කරගන්න. ඊට පස්සේ ආන්නේ ඔයාලා ආපහු ඔයාගේ Chrome browser ඕපන් කරගෙන මෙන්න මේ ෆොටෝ P කියන එක සර්ච් කරන්න. ඒක සර්ච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ සයිට් එකට එන්න. මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට උඩින් බලන්න පුළුවන් ෆයිල් කියලා එකක් තියෙනවා. එතන ෆයිල් එක උඩ ටච් කරලා ඕපන් කියන එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරගන්න. ඔයාලට මම දැන් ඇඩ් කරන ෆොටෝ එකයි තව සිංහල ෆොන්ට් ඒ වගේම PNG ෆොටෝස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ෆොටෝ එක මේකට ඇඩ් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්.
මේ ෆොටෝ එක ඔයාලගේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ මේක ඕපන් කරන්න බෑ අනිවාර්යයෙන්ම මේ සයිට් එකට ඇවිල්ලා තමයි මේ ෆොටෝ එක ඕපන් කරන්න තියෙන්නේ ඉතින් යන්න ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ ලේයර්ස් එක උඩ ටච් කරලා ඔයාලට පල්ලෙහෙම බලන්න පුළුවන් මෙන්න මේක උඩ ටච් කරන්න ඔයාලා ඒකුත් ටච් කළා ඔයාලා මේක තන මේ සුදු පාට කඩීරි වලින් පෙන්වන කොටු උඩ ඩබල් ටච් කරන්න ඕනේ ඔයාලා ඒක උඩ ඩබල් ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට කරන්න තියෙන යාළුවනේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් කැපැසිටි කියලා එකක් තියෙනවා ඔයාලා මේ කැපැසිටි කියන එක උඩ ටච් කරන්න ටච් කළා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 100ට 100යි කියලා තියෙන්නේ ඔයාලා මේක 100ට බිඳුව කරගන්න බිඳුව කරන ආපහු ඒ ෆොටෝ එක උඩම ටච් කරන්න ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් යාළුවනේ ඊට පල්ලෙහෙන් තියෙන එක 100ට 100ම තියාගන්න මේ කොළ පාටින් පැනලා තියෙන එක උඩේ විතරයි අපි 100ට බිඳුව කරලා හදා ගන්න ඕනේ ඊට පස්සේ ආපහු ඔයා මෙන්න මේ ලේයර් අයිකන් එක උඩ ටච් කරන්න ඊට පස්සේ ඔයාලට මේ විදිහට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ Pixel Lab app එකෙන් හදාගත්තු PNG ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න එක. ඔයාලා උඩ තියෙන ෆයිල් කියන එකට යන්න. ගිහින් මෙතන open and paste කියන එක දෙන්න දීලා ඔයාගේ ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට මගේ කලින් හදාගත්තු PNG ෆොටෝ එකක් මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඔයාලත් Pixel Lab app එකෙන් හදාගත්තු ඕනේ ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ කොටුව icon උ ටච් කරලා මේක මේ කොටුවේ ගානට මේ ෆොටෝ එක හදාගන්න එක. ඉතින් මේ කොටුවේ ගානටම මේ ෆොටෝ එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු ෆයිල් කියන එකට යන්න. ෆයිල් කියන එකට ගිහිල්ලා save smart object කියන උ ටච් කරලා ඔයාලට පුළුවන් මේක save කරගන්න. ඉතින් යාළුවනේ මේක මේ විදිහට save වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කතර mark එක ටච් කරලා මේක close කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන්ට මේ ෆොටෝ එක අපේ මොකප් එකට ඇඩ් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම දැන් කියන්නම් මේ ෆොටෝ එක කොහොමද save කරගන්නේ කියලා. ඔයාලා අපව ෆයිල් කියන එකට යන්න. ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් export as කියලා එකක් ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති එකකින් මේක download කරන්න. මම මෙතන JPG කියන එක දෙනවා. දීලා මේ ෆොටෝ එක download කරගන්නවා. මෙතනින් quality කියන එක ඔයාලට 100 100ම දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන save කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ save කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන download දීලා මේක download කරගන්න. ඉතින් යන්නේ අද වීඩියෝ එක අරන් ආවේ මේ පොඩි දිහ ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බාන්න ෂෙයා කරන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. මම කලින් කියවාගෙන පල්ලෙහා description එකේ ඔයාලට පුළුවන් මේ හැමදේම ලබා ගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්න. සුබම සුබ දවසක්.